මේ එන්නේ ඒ තනි රැජින. හොඳට බලන්න ෆොටෝග්‍රාෆ් එක දිහා මම කොතනද කඩල වෙනස් කරලා තියෙන්නේ කියලා. හන්තාන කඳු මුදුනට ඉහළ සිට ඉර බහින අපූර්වවත් ලස්සනට පේනවා. යාගේ කටු ටිකයි අලු ටිකයි තියාගෙන තමයි මට වාහනේ ලවගෙන එන්න උනේ. මේ නත්තලේ ලස්සන මේ ගේ ඇතුලේ හොඳට පේන්නම හදලා තියෙනවායි කියලා. කොච්චර දේවල් අපේ ජීවිතයේ මේ අලු ටිකයි කටු ටිකයිත් එක්ක සිද්ධ වුණාද? අද ගොඩමුන්න වලව්වේ ගත කරන්නේ රැය. ඉතින් මම ඒක තැන්පත් කරා. මේ ගෙදරම මේ ශාලේම මෙතන වලව් වලට අරක් ගත්තා ඉන්නේ. ඔහොම කතන්දර ලියනවා. සමහරවිට මේ වෙලාවේ මෙතනත් ඇති. ඕ ගොඩමුන්න වලව්වේ මට හිමි කාමරේ කොතනද? මට හිතෙනවා හරින්ද්‍රව කවුරු හරි කෙනෙක් වැට තියා ගඳ ළඟ. ඌ ගානසත් නෑ නමහමාරට 10ට විතර ඇති. පයින් ගේට්ටුවට ගහන ගේ පිටිපස්සේ. නමනෝද මේ? හිතේ මොනා කියලාද? උදේම මම දැක්කේ අහසයි පොළොවයි මැදි වෙච්ච වලාකුළු පෙළක්. මේ තන දැන් ඔබට නුහුරු නුපුරුදු නෑ. හීතල හන්තාන කඳුමුදුනේ ඉහලින්ම වැජබෙන තනි රජනගේ සුරංගනා මාලිගාවට ඔන්න අපි දෙවැනි වතාවටත් ආවා. මේ එන්නේ ඒ තනි රජින. ආයිබෝන්. ආයිබෝන් ආයිබෝන් හරේන්ද්‍ර ආයිබෝන්. අපි අද මේ ආපු දෙවැනි වතාවටත් ගොඩ වෙච්ච ගොඩමුන්න මහා වලව්වේ මහා කුමාරිහාමි ධම්මි ගොඩමුන්න මහත්මිය. දැන් වෙනදටත් වඩා හැඩ වෙලා. ඔව් මං හිතන්නේ ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එකකින් පස්සේද කොයිද ආරේන්ද්‍ර හරි දුවත් එක කරන්නේ මං ප්‍රෝග්‍රෑම් එක ඒකින් පස්සේ මට ගොඩාක් අය ආදරය කරන්න අරගෙන. අය ආදරේ වැඩිකමට සුන්දරකමත් තව වැඩි වෙලා. වැඩි වෙලා. මට හිතුණා මේ නත්තල් හීතලේ ලස්සනම සුන්දරම තැනකට යන්න ඕන කියලා හිතෙද්දි මෙතන තෝරගන්න. ගොඩාක් සන්තෝෂයි. මොකද ඇත්තට මට හිතෙනවා මේ මටත් ගොඩක් අය මේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක කරාට පස්සේ මට ගොඩාක් අය කෝල් කරලා කියන හැබැයි දැක්ක මදි කියලා තමයි කියන්නේ. අපි බලමු ඉතින් කොහොමද කියලා. ඔයාගේ අම්මා හැමදාම කුස්සියේ බත්තුයෝයේ ඉන්න ඕනෙම කියලා එකක් නැහැනේ. ඔයා හොඳට ඉගෙන ගත්තොතින් විතරයි කවදා හරි දවසක අම්මගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් වෙන්නේ. ඒලෙවල් සිංහල ලස්සනම ඔන්ලයින් පන්තිය අකිල විමංග සෙනවිරත්න. දෙන්නම මේ නත්තලට ගැලපෙන විදියටම තමයි ඉන්නේ. ලස්සලා ඉන්නේ අපි දෙන්නා. අර තව පොඩ්ඩකින් මේ ඉර බහින වෙලාවනේ. ද අපිට මේ වටපිටාව බලද්දී මේ හන්තාන කඳු මුදුනට ඉහළ සිට බලන හැම තැනම ඉර බහින අපූර්වවත් ලස්සනට පේනවා. ඉතින් මේ අපූර්වත්වෙ විඳින්න නම් මේ වෙලාවේ මෙන්නත් ඕන නේ. අනිවාර්යෙන්ම මෙන්න ඕනේ මේ වෙලාවට. එතකොට කොහොමද මේ දසල් දේශගුණේ? දේශගුණේ කියන්නේ ඉතින් මම එකයි කියන්නේ මොකද සීතල හුළඟ වැස්ස වැඩිනේ. ඒක නත්තල් කුණාටුව කියන්නේ. ඔව්. ඉතින් ඒක අපිට තදින්ම කඳු කරේ ඉන්න අපිට තදින්ම දැනෙන නත්තල් කුණාටුව. දැන් මට ආරංචි වුණා මේ අපි එනවයි කියලා කියපින්දම මේ නත්තලේ ලස්සන මේ ගේ ඇතුලේ හොඳට පේන්නම හදලා තියෙනවායි කියලා. ක්‍රිස්මස් සාමාන්‍යයෙන් කොහොමද ඉතින් ලස්සනයිනේ ලෝකෙම ඒක බුද්ධාගමේ කියලා නෑනේ ඔක් හැමෝම නත්තල කරනවා නේ. නත්තල සුන්දරත්වය දකින්න කැමති අයට නත්තල කියන්නේ ආශිර්වාදයක්. ආශිර්වාදයක් මම දකින්නේ. දැන් මේ ගේ ඇතුලට යන්න නැතුව ඇත්තට මිසස් ගොඩමුන්න මේ ඉර බහින වෙලා වෙනකන් මම ඇඟිලි ගැනගෙන වටවිට බල බල හිටියේ. ඇත්තට හන්තාන කඳුමුදුනේ ඉඳලා ඉර බහින දර්ශනයක් මම දැකලා තිබ්බේ නැහැ. නැහැ. ආහා. මේ ගෙදරට ඔව් ඒ දර්ශනේ හරිම සුන්දරව දකින්න පුළුවන්. හරිම සුන්දරයි. උගලන්ට තව ටිකක් රැ වෙනකොට හරින්ද තව දේවල් දකින්න පුළුවන් මේ කඳු යායේ. නෙල්ලිගල පන්සල හරි අර පේනවා මම හිතන්නේ වට අර පේන්නේ ලයිට් දාලා තියෙන. ආ ඒ ලයිට් පේන්නේ ඉතල. තව රැ වෙනකොට ගොඩාක් ලස්සන ඒවා දකින්න පුළුවන්. ඒ කියන්නේ දකුණු පැත්තෙන් හන්තාන කඳු යායේ ඉහළින් පේනවා. අපි මේ ඉන්න දාන්න වම් පැත්තෙන් නෙල්ලිගල කන්දේ සිට කඳු යායක්ම පේන්න තියෙනවා. අන්නේ කඳු යාය අතරින් ඔන්න ඉර බැහැගෙන යන දර්ශනය දකින්න ලැබෙනවා. එදා අපි බැලුවේ මල් මල් අද බලන්නේ ඉර අද බලන්නේ ඉර ඉර ඒ විතරක් නෙවෙයි ගේ ඇතුලේ තියෙන ලස්සනත් බලන්න ඕනනේ. ඔව් ඒ හින්දා ඊටරට කතා කරන්න අපි දැන් එහෙනම් ඊටරට යමු ඊටරට යමු
ගොඩමුන්න වලව් ගොඩක් හැඩ වෙලා. දැන් ගිය පාර අපි දැක්කේ ගොඩමුන්න වලව්වේ දවල් ලස්සන. අද අපි දැක්කේ රෑ ලස්සන. හැබැයි හරින්ද මම මේ ප්‍රෝග්‍රෑම් එකේ මම ඒකත් කියන්න ඕනේ. මොකද ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට views, comments මං හිතන්නේ ලක්ෂ ගාණක් ඇවිල්ලා තිබුණා. Personally මට ඒගොල්ලන්ට මට බැරි වුණා මේ thank කරන්න. මම මේක අවස්ථාවක් කරගන්නවා. මොකද මට අපිට comment කරපු හැම කෙනෙකුටම views වට ඇවිල්ලා තිබුණා. මං හිතන්නේ ලක්ෂ 13ට. ඔව් මේ වෙනකොට ලක්ෂ 13ට වැඩි. වැඩි වැඩි. ඉතින් ඒකයි මං කියන්නේ තේ කරපු බලපු හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි. අනික දැන් එදත් අපේ වැඩසටහනේ ආරමුණු වුණේ වලව්වේ ළමාතනී විදිහට මේ ධම්මි ගොඩමුන්න මහත්මිය ඉන්නවා කියන මහාන්තත්වයේ පෙන්වන්න නෙවෙයිනේ. ඔව්. සුන්දරත්වයේ පෙන්වන්නනේ. මම ඔය මේ සාමාන්‍ය ඔය වලව් කියන වචනේට ඉතන කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් තවදුරටත් මට කියන්න වෙනවා මොකද මේක වලව්වක් කියලා. වලව්වක් නිසා කියන්න වෙනවා. නමුත් මම ඒ එහෙම තැනක මම නැහැ කියන එක මම කියන්න ඕනේ. මොකද අපි මේ හැමෝම මිනිස්සුනේ මුස්ලිම් දෙමළ සිංහල දෙමළ අයත් එක්කත් හරියාලු වෙන්නේ නේ. ඒකෙන්දනේ කෝවිලකුත් හදලා දුන්නේ. ඔව්. මං ඉන්න ගමට මේ මගේ හස්බන්ඩ්ගේ ෆාදා හදලා දුන්නා මේ පන්සල ඉස්කෝලේ පල්ලිය හදලා දුන්නා. ඒ උනාට මේ හන්තානෙ පැත්තේ මේ දෙමළයිට මේ කෝවිලක් තිබුණේ නැහැ. ඊපස්සේ මං තීරණය කරා ඒගොල්ලෝ වෙනුවෙන් එක කරලා දෙන්න ඕනේ කියලා. දෙමළත් පුළුවන් නේද? තමල් ලිසුන්න එනක ඉද සොල්ල වෙනු. තමල් ලාල්ගෙන් නම් සරියාන කාද? තමලාල්ගේ කාදල් නාලිතා නාදි සරිකට කුඩුතනද எல்லாத்துக்கும் நான் ரொம்ப நன்றி சொல்றது தமிழாகர் மட்டும் இல்ல முஸ்லிம் ஆல்கர் மீக்கிறது எல்லாத்துக்கும் நான் சரியான காதல் நல்ல சுகம் நல்ல சுகம் நல்ல சுகம் சரியான காதல் මොකක්ද කියන්නේ මම කිව්වේ දෙමළ සිංහල කියලා මේකක් නෑ මම හැමෝටම ආදරේ කියන එක මම ඒගොල්ලන්ට ආදරේ නිසා තමයි මම ඒ වගේ දෙයක් හදලා දුන්නේ කියන එක මටත් ආසයි දෙමළ ඉගෙන ගන්න මොකද ඒ සුහදකමට මාත් හරි ආසයි මේ මෙහෙමයි හරිද අපි හැමෝම එකයි කියන තැන තමයි මම ඉන්නේ මොකද දැන් අදත් ඒ පණවිඩේ එහෙමනේ ඔබත් බෞද්ධ මමත් බෞද්ධ හැබැයි අපි මේ ලෝකේම ක්‍රිස්තියානි ජනතාව සමරන නත්තල වෙනුවෙන් ඒ සුන්දරත්වයේ අපූර්වත්වයත් අපි පෙන්වන්නේ නේ පෙන්වන්න ඕනේ කියන්නේ ඉතින් අපි මම නම් ජීසස්ට කොහොමද ආදරේ කරන කෙනෙක් ඒ ගෞරවය තියෙන නිසා තමයි මම මේ නත්තල් ගහ හදන්නේ දැන් අර මං එළියින්දදී මිසස් ගොඩමුණ කිව්වනේ මේ රෑ වෙන්න වෙන්න අර වටපිටාව හරි ලස්සනයි කඳු යායෙම හරි ලස්සනට පේනවා කියන දැන් මේ මෙතන මේ ජනේල නිකන් එබිකම් කරලා බලද්දී රෑ වෙලා දැන් ඉර බහැපු ගමන් දැන් හරි ලස්සනයි ලස්සනයි ඉතින් මං කියන්නේ ඒක තමයි මේක මට විතරක් නෙමෙයිනේ තව මේ ලංකාවේ ගත්තොත් හැමෝටම ඇති මේ කඳුවල ඉන්න අයට. ඉතින් ඇයි ඒගොල්ලන් මට දුකයි සමහර තැන්. මේ තැන් මෙතනට වැඩි ලස්සන තැන් තියෙන කිසිම උනන්දුවක් උමනාවක් නැහැ. ඒ තැන් ලස්සනට හදාගන්න. උදේ නැගිට මොහොතේ ඉඳලා රෑ නිින්දට යනකම් මම ඒක විඳිනවා ජීවිතේ. ඉතින් මේ වාසනාවක්. ඉතින් මේ වාසනාව මම තමයි හොයාගෙන හදාගත්තේ. නැත්තම් මම මීට කලින් තිබුණ පරිසරයත් එක්ක මම හිඳලා තිබුණා නම් අද ඔයගොල්ලන් මෙහෙම ඉන්නෙත් නෑ. මං හිතන්නේ මමත් නෑ. මම හිතන්නේ පුතාවත් අපි දෙන්නම ඒ සතුට විඳින එකක් නෑ අපි ජීවිතේ. හැබැයි මීට අවුරුදු 20කට විතර කලින් මේ ගෙදර තිබ්බ හැටි ගැන ෆොටෝ එකක් මට හම්බ වුණා. අහසට පොළොව වගේ ලොකු වෙනසක් දැන් මේ වෙනකොට. ඔව්. ඒ වුණාට හොඳට බලන්නේ ෆොටෝග්‍රාෆ් එක දිහා මම කොතනද කඩල වෙනස් කරලා තියෙන්නේ කියලා. එක තැනක්වත් වෙනස් කරලා නැහැ. ඒකයි මම කියන්නේ අර දැන් ඒ වගේ තියෙන තැන් වලට උනත් මේ ලකු වියදමක් දරන්න ඕනේ නැහැ. පොඩි සුළු දේවල් වලින් ලස්සන කරන්න පුළුවන් අපිට. මේ අලුත් බව වෙනස් බව ජීවිතයක් අලුත් කරන්නත් හේතුවක් වෙනවා නේද? අනිවාර්යයෙන්ම අපේ ජීවිතයත් ඉතින් ඇත්තටම අලුත් වෙනවනේ එකම විදිහට ඒකාකාරී ජීවිතයකට මම කැමති නැහැ. හැබැයි මේක නෙමේ ජීවිතය කියන්නේ. අපි මේ සියල්ලම අනිත්‍යයිනේ නේද? මේ හැම දෙයක්ම අපි මේ ලස්සනට හිටියට ලස්සන කරාට ඒකත් අවබෝධ කරගෙන ඕනේ අපි යම් දෙයක් කරන්න. මම වන් ඉන්නේ එතන. දැන් ඉතින් අපි අදර ඉන්නත් බලාගෙන නේ ආ එහෙම නොහිඳ මේ හිට උදේ අපූර්වත්වය දකින්න බෑ නෑ නෑ අදරයට අපිව පිළිගන්න සුදානම්ද අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මෙහෙම දෙයක්වත් කියන්න ඕනේ හරේන්ද්‍ර ඒක මම නොකිය හිටියොත් වැරදි දීසෙන් මම කෙනෙක්ව ගෙදර එන්ටර්ටේන් කරන්නේ නෑ මම ඒ මගේ හැටි. මොකද මම හරීම හුදකලා ජීවිතයට කැමති කෙනෙක්. පෞද්ගලිකව මම හරේන්ද්‍රට හරි ආදරේ. මොකද හරේන්ද්‍රට හරේන්ද්‍රගේ වයිෆ්ට දරුවට මම හරි ආදරේ. හරි. ඉතින් මේ මට හරේන්ද්‍ර වෙනසක් නැහැ. මට මේ ඔයා මට මිසස් ගොඩමුන්නේ කියලා කතා කරාට මම එදත් අදත් මට ඔයා මල්ලි කෙනෙක්. හරි. අනිවාර්යෙන්ම ඔයගලන්ව මම පිළිගන්න ඔයා විතරක් නෙවෙයි ඉන්නවනේ අපේ මේ ක්‍රූ එකම. ඉතින් අද රෑ වෙනකොට ඔයගලන්ට බලන්න පුළුවන් කොහොමද view එක පේන විදිය ලස්සන. අනික මන් දකින අනිත් විශේෂත්වය තමයි ධම්මි ගොඩමුන්න කියන්නේ මොනතරම් දැන් ඇත්තටම හැඩ වෙලා ලස්සන වෙලා. ආ thank you. හැබැයි මොනතරම් ඒ හැඩට ලස්සන හිටියත්
නියම සාම්ප්‍රදායක කාන්තාව ගෘහණිය. ඒක හොඳට පේනවාමට අද අපි වෙනුවෙන් අර ලෑස්ති කරලා තියෙන රස බොජුන් පිරි දීව බොජුන් පිරි කෑම මේස දැක්කහම මෙහෙමයි. ඇත්තටම හරින්ද දැන් මගේ මං කෑම හදනකොට මට හෙල්ප් එකට ඉන්නවා මේ කට්ටි ඉන්නවනේ. ඉතින් මම මේ දැන් මේක හදිසියෙමනේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එකක් මෙයා වුණේ. ඉතින් මම ඒගොල්ලන්ට නිවාඩුවක් දුන්නා මේ නැත. දැන් මම දැන් ඔයාමට කෝල් කරලා කියනකොට දැන් මං මේගොල්ලොත් මට නෑ නෑ රන්නකම් මං හිතුව නෑ කමක් නෑ. මම අන්න ඒකයි මම කියන්නේ ගැහැණියක් වුණාම දැන් ඔතනදි මම බෑ කම්මැලි කියලා කිව්වනම් අද ඔයාට ඔය රජ මේ බොජුන්ද මොනවද මන් දන්නේ ඒක දකින්න හම්බෙන්නේ නෑ. දැන් අද උදවට කෙනෙක් හිටියද? ඈ ඇත්තට මම කොම කියනවා අද යන් හිටියේ නැහැ. ඔයගොල්ලෝ දකින මුළු ටේබල් එකම මම කෑම හදලා තිනේ මම තනියම. උදේ කීයට පටන් ගත්තද? මට එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඔය මේ සමහර ගොඩක් අය කියන්නේ මට උයන්න වෙලාවක් නැහැ. මට පැයක් ඇතුළත මට ඔක්කොම ඉවර කරන්න පුළුවන්. වෙරි ක්වික් මගේ වැඩ. මං එහෙම අත ගගා හිමින් එහෙම ටයිම් එක මං ගන්න නැහැ. හැබැයි මං ඒ වැඩේට ගියොත් මම මේ වැඩේ තම කරලා තමයි මං ඊළඟ වැඩේට යන්නේ. අනික දැන් ඇත්තම කතන්දරේ ගියොත් එම මේ දැන් මේ හැමදේම ලස්සනට හදලා හැඩට හදලා. හැබැයි ඉතින් මේ අපි ගේබින්ද තමයි මාලයක් හරි දැම්මේ නේ. ඌනේ මම මං ආස නෑ එහෙම දාන්න. මේ කනේ කරාබු දෙකක් නෑ මගේ. මාලයක් නෑ. එළියට යද්දිවත් මාලයක් කරාබු දෙකක් දාන්න නෑ මං දාන්නේ. මම රත්තරන් බඩු පාවිච්චි කරන්නේ නෑ හරින්ද්‍ර. මං කිසිම රත්තරන් බඩුවක් මගේ ළඟ නෑ. අවංකවම කියන්න ඕනේ මගේ ළඟ නෑ. මුද්දක් මාලයක්වත් කිසිම දෙයක් නෑ. මම ලැජ්ජ නැති කියලා බයිට නෙමෙයි කියන්නේ නේ. නෑ හොරු වෙනවට බය නෙමෙයි. මම කොහොමත් බය නැති චරිතයක්. හරි මේ හොරු වෙනවට නෙමෙයි. ආවක් ගිරියන්න දෙයක් නෑ. හරි මේ මෙච්චර දුරක් මේ කන්ද උඩට එන එක අපරාධයක්. අපරාධය නේද? අනේ දෙයක් වැඩක් නෑ ඇවිල්ලා. මොකද ඇත්තටම අවංකවම කියන්නේ මම ඒවා පාවිච්චි කරන්නේ නෑ. මම ඒ රත්තරන් බඩුවට මං ආස කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඉන්නේ ගේ ඇතුලේ ගෙදරට ගොඩක් අය ගෙන්න ගන්න කැමති නැහැ. ඒකද මං තනි රචන කියලා කියනවා. ඔයා තමයි මට නම හදලා තියෙන්නේ මේ තනි රචන. මම එහෙම හිතන්නේවත් නැහැ. හරි තනි රචන කියලා නෑ. එහෙම හිතන්නේ නැහැ මම කොයි මොහොතකවත්. මම බොහොම සාමාන්‍ය සරල විදිහට ජීවත් වෙන්න ආස කෙනෙක්. බය නැහැ කියලා කිව්වා නේ? බය නැහැ මම. දැන් අපි මේ අද ගොඩමුන්න වලව්වේ ගත කරන්නේ රැයක්. දැන් මට කිව්වා මේ ගෙදර කාමර 10ක් තියෙනවා. ඔව් කාමර 10ක් තියෙනවා. ඔව්. කාමර 10ක් තියෙන අතරම අර වලව්වක දැවැන්ත ස්වරූපේ හොඳින්ම තියෙන තැනක්. හැබැයි ඉන්නේ ඔබතුමියයි ඉරන්නුයි විතරයි. විතරයි කියන්නේ මගේ අතුදවට ඉන්න අය ඉන්නවනේ. ඒ අයයි ඉතරයි. සැමියා නැති පාළුව දැනෙනවා. සැමියා නැති පාළුව මට මුලදි දැනුණා. අද මට දැනෙන්නේ නැහැ. අද මට දැනෙන්නේ මම දැනෙන්නේ නැත්තේ දැන් අවුරුදු 23ක් වෙනවා මගේ හස්බන්ඩ් නැති වෙලා. මට හස්බන්ඩ් නැති වෙච්ච අලුත මට එක තදින්ම දැනුණා. තාමත් මම තාරුණ්‍ය වේනි මම හිටියේ එතකොට පුතත් පොඩි. අද මට දැනෙන්නේ නැත්තේ මං අද මේ පරිසරයත් වෙනස් කරලා හදාගෙන මගේ මුළු මගේ ජීවිතේ මගේ හුස්ම ටික තියෙනකන් මං ආසයි මේ ජීවිතේ මේ විදිහට විඳින්න විඳලා යන්න. ඉතින් මට හස්බන්ඩ් නැහැ කියලා මට ඒක දැනෙන්නේ නැහැ. මට බොරුවට කියන්න බෑ මේ ලෝකයට මං හස්බන්ඩ් නැතුව තාමත් මං අඩාගෙන වැළපෙලා ඉන්නවා කියලා මං කියන්න කැමති නැහැ. මං එහෙම ඉන්නේ නැහැ. මොකද මගේ ඩියුටි එක මගේ හස්බන්ඩ්ට මං හරියට කරපු ගැහැණියක්. ඒ කියන්නේ දැන් මේ වෙනකොට හස්බන්ඩ් නැති අඩුව පාළුවක් විදියට හො දැනෙන්නේ නැහැ කියන්නේ ඔහුව අමතක කරලද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම මොකද්ද එතනදී හිතට ගත්ත හැඟීම? මගේ පුතා. මගේ හස්බන්ඩ් මගේ සරත්ව මම දකින්නේ මගේ පුතා තුලින්. ඉතින් මට මගේ පුතාව දකින්නකොට මට ආයේ තව ජීවිතයක් මගේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕනේ කියන තැනක මම නැහැ. මගේ හුස්ම ටික තියෙනකන් අවශ්‍ය නැහැ මට. අනිත් එක මේ මගේ හස්බන්ඩ් හැම දෙයකින්ම මාව නිදහස් කරලා ගියේ. නැති වෙන්න දවස් 14කට උඩදී තමයි එයාගේ මුළු තියෙන දේපල සේරම මට ලියලා තියලා ගිහිල්ලා තියෙන්නේ. මම දන්නේත් නැහැ. සරත්ගේ මරණයෙන් දවස් 14කට පස්සේ තමයි මම දැනගත්තේ මට මේව ලියලා තියලා ගිහිල්ලා කියලා. මම නෙමෙයි හස්බන්ඩ් මැරිච්ච කොයි ගෑණික්වත් දුක් වෙන්න අවශ්‍ය නැහැ. ගෑණියක්වත් දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඉන්නකන් තමන්ගේ හස්බන්ඩ් අපි දන්නේ නැහැ ජීවිතේ දෙන්නගෙන් කවුරු ඉස්සර වෙනවද කියලා. ඒ හින්දා මම දෙන එකම පණිවිඩය තමයි දෙන්නට දෙන්නගේ විශ්වාසය තියෙන්න ඕනේ. ඒ විශ්වාසයත් එක්කම කවදා හරි දවසක පසුතැවෙන දේවල් ජීවිතේ කරන්න හොඳ නැහැ. කිසිම දවසක. දැන් මගේ හස්බන්ඩ් ජීවත් වෙලා ඉන්නකන් හරිම මට ආදරේ. ඉතින් ඒ ආදරේ මං හිතන්නේ හරින්ද්‍ර තවත් කෙනෙක්ගෙන් ඒ වගේ ආදරයක් ආයි ලබන්න පුළුවන් කියලා. ඒක හැම ගැහණියෙකුටම එහෙම තමයි. දැන් ඔබ හොඳම තරුණ කාලේ තමයි සැමියා නැති වෙන්නේ. ඔව්. පුතාට අවුරුදු 5යි. 5යි. එතකොට අනික ඔබ නිලියක්. ඒ කියන්නේ ලස්සන පිළිබඳව කිසිම ප්‍රශ්නයක් උත් නැහැ. ලේසි වුණාද මේ සමාජයේ එහෙම තනියෙන්
ඇහැට කනට පේන තරුණ ගැහණියකට ජීවත් වෙන්න පුළුවන්. පුළුවන් ජීවිතය. ඒක තියෙන ගැහණියෙක්ගේ අතේ. කවදාවත් පිරිමියෙකුට ඇඟිල්ල දික් කරන්න හොඳ නැහැ. ගැහණියෙක් දැනගන්න ඕනේ ඒ සීමාව සීමාවෙන් එහාට නොයා ඉන්න. තරුණ කාලේම සැමිය මිය ගියාම ගැහණියකට තනියෙන් ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වීමත් එක්ක පොඩි මොකක්ද මට මේ උනේ කියන හැඟීමක් හරි නිර්මාණය වෙනවානේ. ඒකට මොකක් හරි අත්දැකීමක් එක්කම කියන්න පුළුවන් දෙයක් තියෙනවද? ඔව්, මේ ඒක මගේ ජීවිතේ මගේ හුස්ම ටික තියෙනකම් මට කවදාවත් අමතක කරන්න බැරි සිද්ධියක් තියෙනවා මගේ ජීවිතේ. ඒක තමයි මේ මමයි හස්බන්ඩ්යි මේ පුතයි අපි ගියා මාතලේ. ඉතින් යනකොට මේ කායක ඩ්‍රයිව් කරන් යන ගමන් මේ හස්බන්ඩ් එකපාරට මට කිව්වා මේ දම් මෙවා ඩ්‍රයිව් කරන්නකෝ පුතා මම ගන්න කියලා. ඉතින් මෙයා පොඩිනේ. ඉතින් මෙයා මගේ ළඟ තමයි ඉන්න ආස පුතා. ඉතින් මං කව මං සරට වෙලකෝ අනේ මේ එපා යන් මේ තව පොඩ දුරයිනේ මේ මට බෑ කියන එක මම කිව්වා ඒ වෙලාවේ. ඉතින් මේ සරත්කෝ නෑ මට ආසයි ඔයා ඩ්‍රයිව් කරනකොට ඉස්සරහා ඉඳගෙන යන්න එහෙම කියලා කිව්වා. මම ඒකටත් මම එච්චර මේකක් උනේ නැහැ. ඉතින් මම ගණන් ගත්තේ නැහැ ඒක. නමුත් ඊට දවස් 6කට පස්සේ තමයි හස්බන්ඩ් නැති වුණේ. ඒ සිද්ධිය වෙලා දවස් 6කට පස්සේ තමයි හස්බන්ඩ් නැති වුණේ. නැති වුණාට පස්සේ හරින්ද්‍ර මේ මට සිද්ධ වුණා දවස් 4 5කින් වගේ තමයි යාගේ අලු ටික ගේන්න යන්න උනේ මට. ඉතින් මේ මම ගියා. මම ගියේ මගේ රියදුරු මහත්මයාත් එක්ක තමයි මම ගියේ. ගියාම යාකෝ මැඩම් මොහිම ඉන්න මම ගිහිල්ලා අරන් එන්නම් කියලා. ඉතින් අරන් එනකොට මම මහයියාවේ කනත් ළඟ කාර් එක නතර කරගෙන බලන් හිටියා. අලු මුට්ටිය තරම් පල්ලෙහාට එනවා. මම ඉස්සරහට ගිහිල්ලා ගත්ත අතට. ගත්තාම මේ මගේ රියදුරු මහත්මයා කිව්වා මේ මැඩම් නගින්න මේ කියලා. මම කිව්වා නැහැ මේ මහත්තයා කවදාවත් පිටිපස සීට් එකේ ගියපු කෙනෙක් නෙමෙයි. එහෙනම් ඉස්සරහ සීට් එකෙන් තියන්න. අලු මුට්ටිය තියන්න කියලා. ඉතින් මම එක වැටේ කියලා කුෂන් එකකුත් තියලා මම ඉස්සරහ සීට් එකට නැග්ගා. ඉතින් මට මතක් වුණා හරේන්ද්‍ර මේ ඊට දවස් ගානකට උඩදී මට කිව්වා ඔයා ඉස්සරහා සීට් එකේ ඉඳගෙන ඩ්‍රයිව් කරනකොට මට ඉඳගෙන යන්න ආසයි කියලා. ඉතින් මට සිද්ධ වුණේ අන්තිමට එයාගේ කටු ටිකයි අලු ටිකයි තියාගෙන තමයි මට වාහනේ ඉලවගෙන එන්න උනේ. ඒක කවදාවත් අමතක කරන්න බෑ ඒ සිදුවීම. ගෙදර ඇවිල්ලා මුට්ටිය ඇරලා ඒ කටු පව අතට අරගෙන බැලුවා කියලා කිව්වනේ. ඔව්. එයාගේ උළු කට්ටේ පැත්තක් තිබුණා කෑල්ලක්. ඇයි එච්චර දිරිමත් උනේ ඒ තරම් ඒ අලු පව පරීක්ෂා කරලා බලන්න තරම්? මේ ගොඩක් අය බයයි නේ. ඇයි බය වෙන්නේ? මගේ හස්බන්ඩ් නේද? මම අවුරුදු 9 37 එක ජීවත් වුණානේ. එයත් එක්ක ජීවත් වෙලා එකට මම ජීවත් වෙලා දරුවෙක් හැදුවා මේ ලෝකෙට. අපි හිනා වුණා. මේ තරහ වෙලා හිටියා. අපි කොච්චර දේවල් අපේ ජීවිතයේ මේ අලු ටිකයි කටු ටිකයිත් එක්ක සිද්ධ වුණාද? ඉතින් ඒක මම දකින්නේ මේ එහෙම බය වෙන්න ඕනේ නැහැ හරේන්ද්‍ර. තමන්ගේ ස්වාමියනේ නේද? ඉතින් මේ ඒ අලු ටික හරි මම මෙතනදී මට කියන්න ඕනේ. දැන් ඕගොල්ලන් මට කමෙන්ට් කරයි මේක දැක්කට පස්සේ හරි වීර කාන්තාවක් නේ, හරි දක්ෂ ගැහණියක් නේ කියලානේ. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මට ඒක දැක්කට පස්සේ තමයි හිතුනේ හරින්ද්‍ර මං ඩ්‍රයිව් කරන් එන ගමන් මේ අලු ටිකයි කටු ටිකයි එක්ක නේද මං අවුරුදු 9 ජීවත් වුනේ. ඈ ඒ ජීවත් වෙලා නේද මේ මම මේ ලෝකෙට මේ දරුවෙක් හැදුවේ නේ. අද මොනවද තියෙන්නේ මේ මුට්ටිය ඇතුලේ නේ? අලු ටිකයි ඒ ටික කටු ටිකයි විතරයි. මම ඒක ගෙනාවා ගෙදර. ගෙනල්ලා මං බැලුවා. ඉතින් මම ඒක තැන්පත් කරා. අවුරුදු 20කට පස්සේ මට මේ ගෙදරට මම ගොඩාක් හාමුදුරු මේ ස්වාමීන් වහන්සේලත් එක්ක මම හිතවත්. ඉතින් මේ මට කිව්වා මේ අලු ටිකක් තැන්පත් කරන තැන සොහොන් පිට්ටනියක් කිව්වා. ඒ හින්දා ඒක කරන්න එපා. මේ වත්තෙමද තැන්පත් කරේ? වත්තෙමයි මම තියාගත්තේ. මට ඒක මේ පේනවා. පේන තැනක තමයි මම ඕක තියාගත්තේ. මට බලන්න ඕනේ හින්දා. හරි. ඉතින් මේ මම මූඩකමද දන්නේ නැහැ ඉස්සර හරින්ද වහිනවනේ. වහිනකොට දැන් හර හස්බන්ඩ් නැති වෙච්ච අලුත. මට දුකයි මේ මම ඇඳි ඉඳගෙන හොඳට බ්ලැන්කට් එක පුරවන් ඉන්නවා. ඒතර මම ඉතන ඉතිසන මට එයා සරත්ගේ අලු කටු කියන එක මට තේරෙන්නේ නැහැ. එතන අනේ අතන තෙමෙනු ඇතිනේ වහිනවනේ. ඒ හැඟීම තමයි මට එන්නේ. ඈ මේ අනිත් එක දැන් මේ මෙයාට මේ මගේ පුතාට හස්බන්ඩ් පුරුදු කරලා තිබුණා මේ එයා වෙලාව බලන්න දන්නේ නැහැ. ග්‍රේඩ් 5 මේ මේ අවුරුදු 5නේ. මෙයා දන්නවා 4 කට ළඟට ගිහිල්ලා 12 කට ළඟට ගියපහම 4යි කියන්නේ. ඒ හස්බන්ඩ් පුරුදු කළේ වැඩේරලා එන වෙලාව. ඒතර දැන් හස්බන්ඩ් නැති වුණාට පස්සෙත් මෙයා මගෙන් අහනවා මම දැන් හරි කට ගිහිල්ලා කෝ අපච්චි තාම නැහැනේ කියලා. පස්සේ මම එයාට කිව්වා අපච්චි ආයේ කවදාවත් එන්නේ නැහැ. බලන් හිටියට එන්නේ නැහැ කියන එක. නමුත් මොකද මට මතකයි යා කොෆින් එකට සෙල්ලම් කරා පෙට්ටියට. මේ ගෙදරම මේ ශාලේම මෙතන තමයි තිබුණේ. ඔව්. ඉතින් නමුත් මම කියන්න ඕනේ මට ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අයින් කරන්න කියලා. තියාගන්න එපා කියලා. ඉතින් පස්සේ ඔය විශ්වාස කරන්නේ හරේන්ද්‍ර අවුරුදු 23කට පස්සේ මම මේ මුට්ටිය එළියට ගත්තා. මම මේක ගිහිල්ලා මහයියාවේ තැනක තැන්පත් කරා. ඒක අරගෙන ගියාම මම කිව්වා මගේ ගෙදර වැඩට අත්දවුවට ඉන්න කෙනෙකුට අපි අරලා බලමු කියලා. ඊට පස්සේ මේ උඩින් වහලා තිබ රෙද්ද තෙත වෙලා තිබුණේ. දෙමිලා වගේ අවුරුදු 23ක් තිබිලත්
මම ඇරලා බලනකොට ඒ තියපු ටික හැමම තියෙන හැමම මුකුත් වෙලා නැහැ. නමුත් මට අද තියෙන මොලේ එදා තිබුණා නම් මං කවදාවත් යාළු ටික ගේන්නේ නැහැ. ඒ වැඩක් නෑ. අද යාළු ටික ළඟවත් කටු ටික ළඟවත් සරත් නෑ. යා ගිහිල්ලා ඉවරයි. සැමියා හරි හම්බ කරලා ගියපු දේවල් හින්දා දරුවාත් එක්ක යහතින් ජීවත් වෙන්න පුළුවන් විදිහට ආර්ථික පරිසරයක් අනිවාර්යෙන්ම මගේ හස්බන්ඩ්ටත් වැඩිය මම මෙතනදී ගරු කරන්නේ මගේ හස්බන්ඩ්ගේ ෆාදර්ට TBS ගොඩමුන්නේ. මේ මුළු ගොඩමුණේ පරම්පරාවටම පරම්පරාවේ කිසිම කෙනෙක් රැකියාවල් කරපුවා නෑ. මොකද ඒ තැනට යන්න තියලා ගියේ නෑ එයා. අපි අද හැමෝම සැප විඳිනවා එයා නිසා. දැන් නම් ඔන්න හන්තානට රෑ වෙලා වටේට පේන්නේ ඈතින් විදුලි බුබුළු විතරයි කරුවලට අමතරව. ගොම්මනේ ආපු අපි දැන් රෑ උණු හන්තාන කඳ මුදුනේ මේ ගොඩමුන්න වලව්වේ රෑ ගත කරන්න සූදානම් වෙනවා. ඔබ සඳහල්ලන්නෙන්න මම ඔබව තරු අතරට ගෙන යන්නම්. රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදන පුහුණු වැඩමුළුව, ළමා නිවේදන සහ කතික පුහුණු වැඩමුළුව, ආකර්ෂණීය ලෙස කතා පැවැත්වීමේ වැඩමුළුව, මේවීම ප්‍රවීණ නිවේදක හරීන්ද්‍ර ජයලාල්. දැන් මම තන්න 0716635052 Best Voice Media Academy. හරිම ලස්සන කෑම මේසය. රහත් දැනෙනවා සුවඳත් එක්ක. හැබැයි ඉතින් මෙහෙමනේ මේ කොච්චර රහ දැනුණත් රටට වෙන කන්න හොඳ නැහැ නේද? ඒක ඇත්ත සදාචාරාත්මකද නැහැ. මේ තව එකක් කියන්න ඕනේ ඉතින් දැන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක. ඉතින් මේ අපි මේ වෙනසකටත් එක්ක අපි මෙහෙම කරා. නමුත් ඉතින් අපි සාමාන්‍ය බුමු සරලව කනයි ලස්සන පාට පාට මර මට උමන්දාවත් මතක් වෙනවා. උමන්දාව මම එකක් කියන්න ඕනේ ආරේන්ද්‍ර, ඇත්තටම මේ උමන්දාවේ හාමුදුරුවෝ, ඇත්තටම සමන්ද බද්‍ර හාමුදුරුවෝ මං හරීම මේ ගරුක නාමුදුරු කෙනෙක්. මේ හරි වටිනවා. දැන් මට ඒක මතක් වුණේ මේ පාට පාට හින්දා. මොනවද මේ මොන වට හිතේ මොනා කියලාද? අනේ බලමු. මට පේන විදියට විතර වගේ. හරි, විතර තමයි. අපි දෙන්නම කතා නොකර තනියෙන්ම වඩා අහන්න කෙනෙකුත් ගෙන්න කමුද තමයි. මොකිනේකම කවුද? පුතන්දිය ඉන්නා? ආ ඉන්නවා ඉන්නවා ඉන්නවා. ඉරාන්. ඉරාන්. ගොඩමුන්න. අම්මගේ වැඩ හැමදේම හරිය ලස්සනයි. දැන් පුතාටත් තියෙනවද ඔය මල් වලට කැමති එක, ලස්සනට කැමති එක? ඔව්, එයාට තියෙනවා. එයා සයාට දැන් පිරිසිදුකම හැම දෙයක්ම පිළිවෙල එයාට දැන් අවශ්‍යයි. ඉතින් මම කියන්නේ කවදරි දවසක ඉතින් හිතාගන්න පුළුවන් ඒක එහෙම කෙනෙක් තමයි. ඉතින් මෙයාට අවශ්‍ය වෙන්නේ මොකද? එයා ඒකට පුරුදු වෙලා. ඒ හැම වෙලෙම දැන් මෙයා මගෙත් එක්ක හරි විවෘතයි. මම හැම වෙලෙම මගෙත් එක්ක ඕනම දෙයක් අපි දෙන කතා කරනවා. ගෑල්ලා මගෙන කියලා තියෙනවා. කියලා තියෙනවා. කියලා තියෙනවා. මට ඒක කිසිම මගේ විරුද්ධත්වයක් නැහැ. මොකද අපි එතනදී හරි හැබැයි තාම හිත නැවැතිලා නැහැ කියන්නේ නේ. හිත නැවැතිලා නැහැ. එයා කියන්නේ මේ එයාට ඕනෙලු මේ මෙයාගේ මේ දැන් මේ ෆිල්ම් එක රිලීස් කළේ වැඩ ඔක්කොම කරලා ෆිල්ම් එක ළඟද රිලීස් වෙනවද? ෆිල්ම් එක දැන් වැඩ සීරිසයක් ඉවරයි. ලබන අවුරුද්දේ මාර්තු වලින් පස්සේ ඉඳලා ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, UK, ඇමරිකා ඒ වගේ රටවල් 6-7ක ස්ක්‍රීන් වෙනවා. ඊට පස්සේ නවාතනත් මෙහෙමනේ. දැන් මේ කාමර 10ක් තියෙන ගොඩමුන්න වලව්වේ මට හිමි කාමරේ කොතනද? ඔයාගේ කාමරේ තියෙන උඩ අද දෙන්නේ. ඒ රූම් එක සාමාන්‍ය මම තියාගෙන ඉන්නේ මගේ රිලැක්සින් රූම් එක විදිහට. මම ගොඩාක් ලට මට හරිය රිලැක්ස් කරන්න ඕන නම් මම ওই රූම් එකට යනවා. ඉතින් අද හරින්දරට ඒ රූම් එක දෙනවා. දැන් ඇත්තටම අර මේ වලව් කියලා කිව්වහම පරම්පරාගත දේපලනේ, බූදල්නේ. ඇත්තටම ඔය සාමාන්‍යයෙන් වලව් වලට අරක් ගත්තා ඉන්න ඔහොම කතන්දර තියෙනවානේ. ඔබතුමීට ඒ වගේ බයක්සයක් එකක් හිමන අද රෑට එළියට බහින්න? කිසිම බයක් නෑ හරින්ද. මේ ඇත්තටම කියන්න ඕනේ මේ ළඟදී මට කෝල් එකක් ඇවිල්ලා තිනවා මගේ යාළුවෙගෙන් රෑ 10 මාට විතර. ඒ වෙලාවේ මම ගාඩන් එකේ හිටියේ. රෑ 10 මාට 11ට විතර ඇතිනේ. ඉතින් මේ පස්සේ එයා ගත්ත හැටිම ෆෝන් එක මට බැනගෙන බැනගෙන ගියා. ඔයා මේ රෑ 10 මාට මොනවද මේ කරුවලේ ගාඩන් එකේ කරන්නේ කියලා. ඔය අහලා නැද්ද? ওই වෙලාවට නේද එක එක ස්පිරිට්ස් තියෙන්නේ. කවුද කියන්නේ? ඒ මගේ යාළුවා කියනවා. ඔය අදෘශ්‍යමාන බලවේග තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ ඉතින් ඇති. විද උහිට පුදෙන් මේ මිනිස්සුනේ ඒගොල්ලෝ තින්න ඕනේනේ. මම එහෙම ඌ ඒ කියන්නේ පවුනේ ඒගොල්ලන් ඇත්තටම හිතන්න කොච්චර අසරණයිද කියලානේ. එහෙම දැනිලා හැංගිලා තියනවා මේ මේවා කියන්නේ මොනවා ගැනද අහන්නේ? ඔය අදෘශ්‍යමාන බලවේග ගැන ඇති දින් තියෙන්නේ ඇති මං හිතන්නේ. මම බය කරන්නේ
මේම කිසි ප්‍රශ්නයක් ඇති හරින්ද්‍රයකට බය වෙන්න එපා. මොකද ඒගොල්ලන් කවුරු කවදාත් අපිට කරදර කරන්නේ නැහැ. ඔය ඉදපු දෙන්නේ නේද? මේ ගෙදර ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. ඔව්. ඉන්නවා නම් ඉන්න. ඔව් ඉන්නවා නම්. සමහරවිට මේ වෙලාවේ මෙතනත් ඇති. ඕ. කියන්න බෑනේ නේද? අපි දන්නේ නැහැ. ඔය ඉදපු දෙන්නේ. මයක් කියලා නාමයක් නැහැ. මේ අහන්න නේද ඉරන්? මම යනවනේ. මට ගානක්වත් නැහැ. බොරු කියන්නේ මට වඩා අපේ අම්මි. ඔව්. ගිහිල්ලා බලනකොට සුදු බල්ලෙක් ගේට් එක ළඟට ගේට් එකට ගහනවා. හරි. පස්සේ මම ගේට් එක ඇරියා. මම දන්නේ නැහැ කාගේ බල්ලෙක්ද කියලා. ගේට් එක ඇරියම මෙයා මේ හරි වේගෙන් ඇතුළට ආවා. ඉතින් මම ගේට් එක වහලා එනකොට මෙයා නිදාගෙන මගේ කකුල් දෙක ළඟ නිදාගෙන එයාගේ බඩ මට පෙන්නනවා. කකුල් දෙක මෙයා ඈත් කරගෙන මට එයාගේ බඩ පෙන්නනවා. ඉතින් මම දැනගත්තා මොකද්ද මේ දැන් වෙන්න යන්නේ කියන එක. මම එවෙලෙම එතන මම කාටවත් කතා කරේ නැහැ. මමම එතන තිබුණ රිදි වගේක් ඒ ටිකක් දාලා ලෑස්ති කරලා දීලා මං හිතන්නේ දීලා මට අනිත් පැත්තට හැරෙන්න හම්බුනේ නැහැ. එයා පැටිය දාලා ඉවරයි. ඉතින් හැබැයි මං එයා පැටව දෙන්නේ දානකම් මම ළඟට වෙලා එයාගේ ඔළුව අතක ගා හිටියා. මම උදේ ගිහලා බලනකොට පස් දෙනෙක් දාලා. පැටව පස් දෙනෙක් දාලා. කෝ ඒගොල්ලෝ? ඉන්න ඉන්නම පෙන්නන්න. හෙට උදේ යන්න කලින් මට පෙන්නන්න. අනිවාර්යෙන් පෙන්නනවා. පෙන්නන්න. හරි. ඒ වගේ සත්තු ඉන්නවනේ. රැට නරි උණක් ඉන්නවා මේ පැත්තේ. රැට උඩුබුන සද්ද ඇහෙනවනේ. නරි උකින සද්ද. නරි උකින සද්ද එන්න. හරි. දැන් මේ වර විතර මේක හොල්පන් ගියක් කියලා. ඔව් මම කමෙන්ට්ස් උත් නැවිලා පෙරලා. ඒක කමෙන්ට්ස් කොහොමද? උඩ සුන්දරත්වයේ නැත්තම් අර ඇත්තටම කතා කරද්දි ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්. මම ඒකයි කැමති ඔබතුමියට. ඒ කියන්නේ කාන්තාවක් විදිහට, මවක් විදිහට, ගෘහණියක් විදිහට, ඊට පස්සේ සමාජයේට වගකීමක් සහිත කෙනෙක් විදිහට තමයි එළියට එන්නේ ගොඩක් දේවල්. මම දැන් ධම්මිස් වර්ල්ඩ් එකෙත් ඔව්ව තමයි ඔබතුමිය හැම වෙලෙම කියන්නේ නේද? ඔව් මගේ YouTube channel එක ධම්මිස් වර්ල්ඩ් එකේ මම ගොඩාක් වෙලාවට කතා කරන්නේ මේ හරින්ද කාන්තාවනේ. ඉතින් මම හැම වෙලෙම කියන්නේ වැටෙන්න එපා, නැගිටින්න. ගොඩක් වෙලාවට සමහරවිට හිතෙන්න පුළුවන් මෙච්චර මේ සමාජයේට මේ දේවල් කියන්න මේ ධම්මි ගොඩමොන මහත්මයාට ඕමනාව තියෙන්නේ ඊළඟ ඡන්දයටවත් ඉදිරිපත් වෙන්න චරිතයක් වෙන්නද කියලා. එහෙම ඉල්ලීම් එහෙම තියනවද? ඔව් ඉල්ලීම් තියනවා හරින්ද. ඔව් ඉල්ලීම් තියනවා. ඒ කියන්නේ එහෙම මේ බලාපොරොත්තුකම් තියනවද? බල අනේ නෑ. කිසිම බලාපොරොත්තුවක් නෑ. දේශපාලනය කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉතින් ලොකු දෙයක්. ඔව් ගොඩාක් ඉහළම තැන්වලින් මට ආරාධනා කරා. මම හිතන්නේ සමාජයට සේවය කරන්න දේශපාලනය කරන්න ඕනේ කියලා. ඒින්ද මම මෙතන නෑ. මම දේශපාලනේ අයන්නවත් දන්නේ නැති කෙනෙක්. මම දේශපාලනේ සම්බන්ධ පොතක්වත් මම කියවලා නෑ. ඉතින් මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියන්නේ මම ලැජ්ජ වෙන්නේ නෑ. සමහරව අනවබෝධයෙන් ගිහිල්ලා දේශපාලනයට ගිහිල්ලා වෙන දේවලුත් අපිට පේනවා. ඒකට මිනිස්සු අතරේ හිනාවට ලක් වෙනවා. එහෙනම් ඉතින් අපි රාත්‍රී ආහාරය සහයෝගෙන් බෙදා හදා ගනිමු. තුන්දෙනා එක්කම. හරි. එහෙනම් මම පටන් ගන්නද? මේක තමයි අද හරේන්ද්‍ර ඉන්න රූම් එක. මේ ගෙදර තියෙන ලස්සනම තැන මෙතන තමයි. ඇයි එහෙම කියන්නේ? ඉතින් මෙතන ඉඳලා වහට බලන්නකෝ බැල්කනි එකෙන් පේනවනේ ලස්සන view එකක් තියෙනවා බලන්න. කොහොමද කියලා? එළියට ගිහලා බලන්න පුළුවන්. එළියට යමු. අනික ඕන්න රැට්ට මෙතනටල පොඩ්ඩක් වාඩි වෙලා හරි ඉන්නත් පුළුවන්. ඔව් ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් බය නැත්තම් ඉන්න පුළුවන්. අය උදේට හරි ලස්සන ඇති නේද? උදේට හරිම ලස්සනයි හරේන්ද්‍ර. මම හිතන හිට බලමු අපි කොහොමද කියලා මේ ඒ තර ලස්සනයි මේ නිකන් අහසින් ඉන්නවා වගේ මෙතනට බලාකුළු මේ මීදුමින් වැහිලා හරි ලස්සනයි. දැන් ඉතින් නිදා ගන්නත් වෙලාව ලඟ වෙනවා නේද? ඔව්. එහෙනම් ඉතින් මේ සුන්දර නිවහනේ මේ සුන්දර කාමරය මගේ නවාතන බවට පත් කරගන්න. Good night.
ඔයාගේ අම්මා හැමදාම කුස්සියේ බත්තු යෝය ඉන්න ඕනෙම කියලා එකක් නැහැනේ. ඔයා හොඳට ඉගෙන ගත්තොතින් විතරයි කවදාහරි දවසක අම්මගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් වෙන්නේ. ඒලෙවල් සිංහල ලස්සනම ඔන්ලයින් පන්තිය අකිල විමංග සෙනවිරත්න. Good morning. Good morning Harindra. Good morning. ඉතින් අපි කෝෆි එක බොමු Harindra. Right? හරිම ෂොට් වෙලාවට. මට ඉස්සරි මහන්ඩුනේ කොහමද? ඊයේ දවස ඊයේ රා සුන්දර රාත්‍රිය. හන්දත් සතුටු. ඔව්නේ. උදේම මම දැක්කේ අහසයි පොළොවයි මැදි වෙච්ච වලාකුළු පෙළක්. හරි ලස්සනට ගලාගෙන යන විදිය. අත්‍තරම චිත්‍රයක් වගේ. කියන්නේ මම හිතන්නේ මතකම හරි වාසනාවන්ත ඊයේ වගේ දසුනකින් උදෑසන පටන් ගන්න පුළුවන් කම ලැබෙන්නේ. ඊට පස්සෙන් අර වර්ණ වෙනස් වෙනවා වගේ අහසේ වර්ණ වෙනස් වෙනවා. ඊට පස්සේ මේ වටපිටාවේ වර්ණ වෙනස් වෙනවා. ඊට පස්සට ඒ වෙලාවක් එනකොට ඔන්න සම්පූර්ණයෙන්ම වටපිටාවම පැහැදිලි වෙනවා. මං හිතුව දැන් මීදුමත් ඉවර ඇති, දැන් දවසම පැහැදිලිව පේනවා, දැන් ඉරත් නැගින වෙලාව ඔක්කොම කියලා. හැබැයි ඒක බලන් ඉන්නකොට ටික වෙලාවක දාම මීදුම දැන් මේ හැබැයි යන්න කලින් තව මට බලාගන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි අර ඊයේ රෑ කිව්වේ මේ මහරෑ ආව අමුත්‍ය පැටව් කීපදෙනෙක් දීලා ගියා කියන ඒ අම්මයි දරු පැටවුනි ඔක්කොම එහෙ ඉන්නවා. ඒ දරුවන්ගෙන් කෙනෙක්ව හරි දෙන්නෙක් හරි අපි පොඩ්ඩක් බලාගන්නකො. මොකද ඒකත් ආදරණීය පණිවිඩයක් නේ. දැන් ඒ දරු පැටව කවුද අරන් එන්නේ? පුතාට කියවද? පුතාට කියමු ගේන්න කියලා. දැන් ඉතින් මේගොල්ලන්ට මමත් අම්මා වගේ තමයි. ආ හරි ආදරේ නේ. හරි ආදරේ. ඉතින් මම මේගොල්ලන්ට කිරි ටික කෑම මම ඔක්කොම දෙනවා. හරි ආදරේ. මෙයා චුට්ටක් අපි බිම තිබු. මෙයා ටිකක් දඟයි. මෙයා චුට්ටක් දඟයි කෙනෙක්. හරි. ගොඩක් ස්තුතියි. අපි ආදරෙන් පිළිගත්තාට, අපි ආදරෙන් බලාගත්තාට සහ කතා කරපු හැම දෙයකම පණිවිඩයක් තවරලා සමාජයට දුන්නාට, මේ පණිවිඩය මේ ගොඩමුන්න වලව්වේ සුන්දරත්වයටත් වඩා සුන්දරයි. එහෙනම් අපි ගිහින් එන්නම්. ආයෙත් දවසක එන්න. අනිවාර්යෙන්ම එන්න ඕනේ හරියට.